කොඩා දරුව ඇතැම් විට නිවෙස්වල බිත්තිමත පවා විවිධ චිත්‍ර අඳිනු දක්නට ලැබෙනවා. ඔවුන් විසින් අඳිනු ලබන එවැනි චිත්‍ර පිළිබඳව මව්පියෝ කිසිදු අවධානයක් යොමු නොකිරීමද සිරිතයි. ඒත් කොඩා දරුවන් විසින් අඳිනු ලබන එවැනි ඇතැම් චිත්‍ර මගින් ඔවුන්ගේ පෙරබව සිදුවීම් අනාවරණය වූ අවස්ථා තිබේ. පුනර්භව පරීක්ෂණ වලට ලක් වූ ඇතැම් චිත්‍ර පෙර පවේ පරිසරික දර්ශන සහ පෙර පවේ මරණයට තුඩුදුන් මාරක අනතුරුද විදහා දක්වන චිත්‍ර ලෙස පිළිගැනීම සිදුව තිබෙනවා. පෙර භවයේ හෙලිකර දරුවන් රැසක් සිය මරණය සිදු වූ ආකාරයේ චිත්‍ර මගින් ඇඳ පෙන්වූ සිදුවීම් දේශීය වශයෙන් මෙන්ම විදේශීය පරීක්ෂණ අතරද ඇත. ඇතැම් දරුවෝ ඔවුන් විසින් එවැනි දර්ශන අඳිනු ලැබුවේ මහා තොරණ අවධියටත් පළමුවයි. එවැනි පුනර්භව සාධකවලට සම්බන්ධ චිත්‍ර රැසක්ම රිය අනතුරු සිදු වූ අන්තම නිරූපණය කරනු ලැබුවේ මාපියන් සහ පරිේෂණයන්ද පුදුමයට පත්කරවමිනි. පෙර පවේ හෙළිකළ දරුවන් විසින් ඔවුන්ගේ මරණය සිදු වූ අයුරු චිත්‍රයට නගනු ලැබූ සිදුවීම් අතර ගුවන් යාන අනතුරු, බස් රථ අනතුරු, ලොරි රථ අනතුරු, දුම්රිය අනතුරු සහ කාර්වලින් සිදු වූ අනතුරුද ඇතුළත්ව තිබේ. පසුගිය සුනාමේ ව්‍යසනයෙන් පැරෑලිය දුම්රිය අනතුරෙන් මියගිය දරුවෙක්ද මීට වසර කිහිපයකට උඩදී කොළඹ ප්‍රදේශයේ ඉපදී මියගිය අයුරු හෙළිකළේය. දුම්රිය රරපාලට හසුවේ පෙරළේගේ අන්දම මල සිරුරු සමග ඔහු චිත්‍රයට නැගිය. ඒ වන විට එම දරුවා සුනාමි දුම්රිය අනතුර පිළිබඳව කිසිවක් නොදැන සිටීම විශේෂත්වයක් වුණා. ඔහු උපත ලැබුවේ එකම මෞකුසෙන් වීමද තවත් විශේෂත්වයකි. පෙර පවය හෙලිකල තවත් දරුවෙක් ප්‍රකාශ කළේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී මරණයට පත් වූ බවයි. එම දරුවා ඉතා කුඩා කලදී හෙලිකොප්ටර් යානියක් ධාවනය වන හඬ ඇසෙන විට දැඩි ලෙස කලබල වීමද ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වයකි. අනතුරුව පහ තෝරණ වියට පත් වූ ඔහු හෙලිකොප්ටර් යානිය පැද වූයේ ඔහු බවත් තවත් මිතුරන් තිදෙනෙක් සමග යාපනයේ ප්‍රදේශයේ ඒ ජලාශයකට කඩා වැටුණු බවත් කිවා. හෙලිකොප්ටර් යානියක සමීප දර්ශනයක් හෝ ඒ වන විට දැක නොතිබූ එම දරුවා එම යානයේ ඇතුළත දර්ශන පවා පැහැදිලිව චිත්‍රයට නැගුවා. එම දරුවා හෙලිකරන ලද්දේ පසුගිය යුද සමයේදී යාපනයේ ප්‍රදේශයේදී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සෙවීදී සිට මරණයට පත් වූ බවයි. එම දරුවා පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී පෙර පවේ පියාව සහ ඡායාරූප කිහිපයක් නිවැරදිව හඳුනා ගැනීමටද ඔහුට හැකි විය. 1998 වසරේදී උපත ලද පසිඳුනම් එම දරුවා මගින් අනාවරණය වූයේ 1984 යාපනයේ කලපුවට කඩා වැටීම නිසා එම අනතුරෙන් මියගිය ගුවන් නියමුවෙකු පිළිබඳවයි. පෙර භවයේදී තම ජීවිතය අවසන් වූ මාරක රිය අනතුරක් චිත්‍රයට නැගූ දුමින්දි නම් දැරියක් උපත ලැබුවේ කෑගල්ල රෝහලේදී. 2009 පෙබරවාරි මාසයේදී උපත ලද එම දැරිය පෙර භව තොරතුරු හෙළිකිරීමේ සිදුවීමද අතිශය පුදුම උපදවන සුළුය. ඉතා කොඩා අවදියේදී ඇය එක් පාදයක් දැඩි ලෙස වේදනා දින බව ප්‍රකාශ කළා. මව බියට පත්ව වහා ඇය වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියා. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ මතය වූයේ ඇයට කිසිදු රෝගී බවක් දක්නට නොමැති බවයි. තවත් සති කිහිපයක් ගත විය. කකුලේ වේදනාව ගැන ඇය තවත් තොරතුරක් හෙළි කරන්නට වුණා. ඇය පැවසුවේ ත්‍රිවිධ රථයක යන විටදී අනතුරකට පත්ව පාදයේ තුවාල වූ බවයි. ඇගේ පෙර පව තොරතුරු තවතුරට අනාවරණය කළ දැහිය පෙර පවයේදී පස්සල් කියපවත් ඇගේ නම මානෙල් බවත් කිවා. ගමන්ගත් ත්‍රිරෝධ රථයේ ලොරි රථයක ගැටුණු අයුරු එම දැරිය පැහැදිලිවම චිත්‍රයට නැග පෙන්නුවා. ඇගේ මල සිරුර භූමදානය කිරීමේදී සිරුර සුසාන භූමියේදී වැළලු අයුරුද එම තැරිය විසින්ම තවත් චිත්‍රයක් ඇඳ පෙන්වීම ඇගේ විශේෂත්වයක් වුණා. මෙම තැරිය අනාවරණය කළ ඇගේ පෙරභවයේ නෑදෑ පිරිස සොයා ගැනීමට මව තවමත් උත්සාහයකින් දී සිටි. මෙම තැරිය අපහම වූ අවස්ථාවේදී ඇයට මොකද ඔනෙයයි විමසූ විට ඇය කියා සිටියේ ත්‍රිවිලරය ලොරියක හැපුණා, මායි තාත්තයි මෙරුණා යනුවෙනි. ඇය පැවසූ පරිදි ඇයට සිදු වූ අනතුර පිළිබඳ ඉතා හොඳ මතකයක් ඇතත් අනතුර සිදු වූ ස්ථානය පිළිබඳව එතරම් පැහැදිලි මතකයක් නොමැත. නුවරට යන මහා මාර්ගයේදී අනතුර සිදු වූ බවත් පමණක් ඇගේ මතකයේ තිබේ. 2009 වසරේදී පිපිල ප්‍රදේශයේදී උපත ලැබූ දරුවකු විසින්ද පෙර පවේ මරණය සිදු වූ අනතුර චිත්‍රයට නගුන් ලැබුවා. දමිත්තම් එම දරුවාද බහ තෝරණ වියේදී පෙර බව මතක සටහන් හෙළි කළා.
යන්තම් කතා කිරීමට හැකිවීමත් සමගම ඔහු සිරුරේ ඇතිවන වේදනාවක් පිළිබඳව පැවසුවා. මගේ බඩේ පැත්තක් රිදෙනවා, කකුලක් රිදෙනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කරන්නට උනා. එහෙත් එම වේදනාව දැනෙන බව ඔහු පැවසුවේ වරින් වර වීමද විශේෂත්වයකි. දරුවා වෛද්‍යවරුන් වෙත රැගෙන යෑමට ඔවුන් සූදානමින් සිටියා. මේ අතර දරුවාගේ වේදනාව පැවසු අවස්ථාවකදී පියා ඒ පිළිබඳව පුංචි විමසීමක් කළා. බඩයි අතයි රිදෙන්නේ කොහොමද යනුවෙන් පියාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දරුවා එහෙදි ලොරියට යට උනේ ඒ පැත්තේ තමයි යනුවෙන් පැවසුවා. පුත්‍රයාගේ පිළිතුරින් මවිතයට පත් වූ පියා ඒ පිළිබඳව තවදුරටත් විමසීම් සිදු කළා. එතකොට මම හිටිය පන්සලේ එදා පන්සලේ ඉන්නකොට ලොරියක් ඇවිත් මාව යට උනායයිද ඔහු කීවා. තම පුත්‍රයා නියත වශයෙන්ම පෙරභවයක තොරතුරු හෙළි කරන බව පියාට පැහැදිලි වුණා. ඒ අනුව පුත්‍රයාගේ පෙරභව තොරතුරු විමර්ශනය කිරීමට පියා උත්සාහ ගත්තා. එම දරුවා ප්‍රකාශ කර තිබුණේ පැවැති වීම සඳහා විහාරස්ථානයට පැමිණ සිටි දරුවකු පිළිබඳවයි. එම දරුවා පන්සල් භූමියේ සිටියේදී පැමිණි වැලි ලොරියකට යටවීමෙන් ඔහුගේ මරණය සිදුව තිබුණා. එම දරුවා ප්‍රකාශ කළ තොරතුරු සනත වූ අතර එදා විහාරස්ථානයේදී වැලි පිර වූ ලොරියක පිටුපස රෝදයට යටවී ඔහුගේ මරණය සිදුව ඇති බව තහවුරු වුණා. එම දරුවාට ඔහුගේ මාරක අනතුර සිදු වූ ආකාරය පැහැදිලිව චිත්‍රයට නැගීමට හැකිවීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට පත් වුණා. ගාල්ල තල්පේ ප්‍රදේශයේදී උපත ලද අභිෂේක් නම් දරුවෙක්ද ඔහුට පෙරපවයේ සිදු වූ අනතුරු චිත්‍රයට නගපෙන් ඔයේ මාපියන් පුදුමයට පත් කෙරුවමිනි. 2008 වසරේදී ඔපන් එම දරුවා ප්‍රකාශ කළේ පෙරපවයේදී කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්ව සිටි බවකි. මට එහෙදි මෝටර් බයිසිකලයක් තිබුණා. දවසක් මම බයිසිකලේ පැදගෙන යනකොට බස් එකක හැපුණා. එතකොට මගේ හෙල්මට් එක විසිරලා ගියායිද පවසන ඔහුට පියා වෛද්‍යවරයෙකු සිටි බවත් මතකයේ තිබේ. මම ලොකු වෙලා හරි ගෙහින් මගේ අම්මයි තාත්තයි හොයාගන්නවා යනුවෙන් පවසන මෙම දරුවා ඔහුට සිදු ඕ අනතුර ඉතා පැහැදිලිව චිත්‍රයට නගා තිබුණා. බස් රථයක් හා යතුරු පැදියක් අඳුනු ලැබූ එම චිත්‍රය මගින් ඔහු වැටී සිටි අයුරුද සිතුවම් කරනු ලැබුවේ පුදුම අයුරිනි. හිස්සේ තිබුණ හිස්සැසුම පවා මෙම දරුවා විසින් චිත්‍රයට නගනු ලැබුවා. පෙර පවයේදී පදවාගෙන ගිය මෝටර් රථයේ විශාල ලිඳකට පෙරළී මරණය සිදු වූ බව හෙළි කළ තවත් දරුවෙක් රත්නපුර ප්‍රදේශයේදී උපත ලැබුවා. එම දරුවා ප්‍රකාශ කළේ පෙරපවයේ ජීවත් සිටි ප්‍රදේශය නෙල්ලිකොට යනුවෙන් හැඳින් වූ බවයි. සමන්ත යනුවෙන්ද හැඳින් වූ නමක්ද මෙම දරුවාට මතක තිබුණා. තට්ටු දෙකක නිවසක සිටි බවද හෙළි කළ එම දරුවා ධාවනය කළ නොහැකිව ලොරියතයක් නිවස අසල නවතා තිබූ බවද මතකයේ තිබේ. මම දවසක් කාර්යක රිවර්ස් කරනකොට විශාල ලිඳකට වැටුණා. මට එතකොට වයස අවුරුදු 20ක් විතර ඇති යනුවෙන් පැවසු එම දරුවා ඔහුගේ මෝටර් රථය විශාල ලිඳකට පෙරළීම සිදු වූ අයුරු චිත්‍රයට නගා පෙන්නුවා. ඔහු පවසන අන්දමට මෝටර් රථයක් ලිඳක් වැනි කිසියම් ජලාශයක් පිරුණු ස්ථානයකට පෙරළීම නිසා සිදු වූ මරණයක් අනාවරණය වන බැව් මෝපියෝ පැවසුවා. එම දරුවා විසින්ද ඔහුට සිදු වූ අනතුරු චිත්‍රයට ළඟලනත්තේ වයස අවුරුදු 5ක පමණ වයසදී. ඒ වන විට කිසිදු මෝටර් රථ අනතුරක් ඔහු නොදෙක සිටීමද විශේෂත්වයක් වුණා. දරුවන් විසින් අඳින ලද චිත්‍ර මගින් ඔවුන්ගේ පෙරභවයේ අනතුරු අනාවරණය වූ සිදුවීම් රැසක් විදේශ පර්යේෂණ අතරද තිබේ. මහාචාර්ය ස්ටීවන්සන් හන්ගේරියාවේදී සිදු කළ පර්යේෂණයකදී දරුවෙක් අඳින ලද චිත්‍රයක් දෙමාපියන් මවිතයට පත් කෙරුණා. ගේඩන් නම් එම දරුවා නිතර නිතර චිත්‍ර ඇඳීම ඔහුගේ සිරිත වුණා. ඔහු විසින් අඳිනු ලබන සෑම මිනිස් රූපයක්ම තද කළු පැහැයෙන් වර්ණ කිරීමටද පුරුදුව සිටියා. මිනිස් රූපවල කළු පැහැය නොයතන ලෙස මව කොතෙක් කීවත් ඔහු ඒ වෙනස් නොකළේ. වරක් ඔහු අඳින ලද චිත්‍රයක් මගින් දොන්නකින් සතුන්ට විදින දර්ශනයක් දෙවිය. මේ අතර ඔහු ප්‍රකාශ කළේ පෙර පවීති ඔහු කොටියකට හෙල්ලකින් ඇන මෙරීමට තැත් කළ බවත් එහෙත් කොටියා නොමෙරී ඔහු වෙත කඩා පෙන්න බවත්ය. එම දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ඔහු විසින් චිත්‍රයට නගන ලද්දේ නික්‍රෝ ජාතික ගෝත්‍රික ජීවිතයක් පිළිබඳව බැව් අනාවරණය වී තිබේ. එම පර්යේෂණය භාචාර්ය ස්ටීවන්සන්ගේ ඉන්වෙස්ටිගේට් කේස් ෆ්‍රොම් ද සෙකන්ඩ් හාෆ් ඔෆ් ද සැටියරි නම් පර්යේෂණ වර්තාවකටද ඇතුළත් කර තිබේ. පෙර භවයේ හෙළි කරමින් එම දරුවා විසින් අඳින ලද චිත්‍රය පිළිබඳව ඔහු විසින් විග්‍රහ කර තිබුණා යනුවෙන් පෙර භවයේ ප්‍රබල සාක්කිල සහඳුන්වා තිබුණා. ඒ අනුව දෙස් විදෙස් බොහෝ දෙනා හදිසි අනතුරු වලින් මියගොස් නැවත උප්පත්තියක් ලබා ඒ උප්පත්තිය ලැබූ භවයේ සිට පෙර භවයේ හෙළි කළ අයුරු අපට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ.
අප අද සඳහන් කරේද එවැනි සිදුවීම් කිහිපයකි. මෙවැනි සිදුවීම් ලොව පුරාම සිදුවේ. අපේ ලංකාවේ වගේම විදේශ රටවල් බොහොමයකද මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ. මිය යන මොහොතේදී සිතෙහි ඇතිවන්නා වූ සිතුවිලි සමූහයත් සමගම ඔවුන් යම් යම් ස්ථානයන්හිදී නැවතත් උප්පත්ති ලබනු ලැබේ. එසේ නැවත උප්පත්ති ලබන්න ඔවු බොහෝ තරුවන් තමන්ගේ පෙරභවයේ මව පියා සහ සහෝදර සහෝදරියන් සොයාගෙන යාමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබේ. එලෙස උප්පත්ති ලැබූ බොහෝ දෙනා පවසා ඇත්තේ මට පෙරභවයේ නිවසට යාමට අවශ්‍ය බවත් පෙරභවයේ මව්පියන් දැක ගැනීමට අවශ්‍ය බවත්ය. කෙසේ වෙතත් එලෙස මාපියන් සහ තම නිවස සොයාගත් අය මෙන්ම එලෙස සොයා ගැනීමට නොහැකි වූ අයද අදටත් අප සමාජය තුළ තිබේ. ඉතින් අප ඔබ වෙත ගෙන ආවේද මේ ලංකාවේ මෙන්ම විදේශයන්හිදී සිදු වූ සත්‍යම පුනර්භවස්ථාද කියන්නේ. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් තැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝ එකටත් ලයික් ඇත්තාලා ඔයාලගේ වටින අදහසත් පදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.